ආයුබෝවන් දුවේ පුතේ. මම කොළඹ ජාතික පාසල් ආචාර්ය උපුල් ප්‍රියන්තාල් විස්ගුරුතුමා. ට ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය යටතේ තුන්වෙනි පාඩම තියෙන්නේ අලුත් අවුරුදු උත්සවය ගැනයි. ආදරණීය දුවේ පුතේ, අලුත් අවුරුද්ද කියන්නේ උත්සවයක්. ඉතින් අපි ජීවිතේ විවිධාකාර උත්සව පවත්වනවනේ. එකක් තමයි අපේ ජීවිතයේ වැදගත් අවස්ථා සමරමින් උපන්දින උත්සව. මේ ආදී උත්සව අපි පවත්වනවා. ඒ වුණාට සමාජයක ජීවත් වෙන ජන කොට්ටාසයක් විදියට ඒ සමාජයේ චාරිත්‍ර වාරිත්‍ර අනුව කරන වැදගත් උත්සව තියෙනවා. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්න දුවේ පුතේ අලුත් අවුරුදු උත්සවයයි. ලොව සම්මත අලුත් අවුරුද්ද වශයෙන් අපි සලකන්නේ පුතේ ජනවාරි 15 වෙනිදා. මේ පෙරදිග සහ අපරදිග රටවල මේ දිනය උත්සවශ්‍රීයෙන් සමරනවා. ඒ වුණාට පුතේ දුවේ අප්‍රේල් මාසේ නැත්තම් බක් මාසේ අපේ සිංහල දෙමළ ජනතාව ඔවුන්ගේ අනන්‍ය චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන බක් මාසය භාග්‍යවත් මාසය නිසා ඔය ගොයන් කපලා අස්වනු නෙලලා හැම ගසක්ම ඵලයෙන් බර වෙලා, ඉතින් මොනවද මේ ඵලයෙන් බර වෙන ගස්? මීයඹ, කජු, මේ ආදී මේ ගසක හැම ගසකම මල් පිපෙන කාලය. උදාහරණයක් විදියට එරබදු ගහේ මල් පිපුණාම ගහම රතු පාටයි. ඉතින් කොහා කෑ ගහනවා? කොහොමද කෑ ගහන්නේ? චටපට ඩොන් 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 රකින්න පත්තු කරන ආකාරයත් අපිට ඇහෙනවා. ඒ වගේම තමයි පුතේ දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත. පෙට්ට ගමක් උඩ තුට්ටු දෙකක් ඇත. පුංචි ඔයාලත් අලුත් අවුරුද්දට ඔංචලි පදිමින් කියනවනේ ඔංචලි වාරං. එහෙනම් අපි කියමු. මිතුරු මේ නුඹ අප එක්ව සියල්ලා කතුරු ලෙසට බැඳරං ඕංචිල්ලා නතරලා මින්ගුවනේ ඕංචිල්ලා මෙවර පදිමු අපිරං ඕංචිල්ලා. හොඳයි දුවේ පුතේ, දැන් බලන්න මේ ඔංචිලි වාරංවලින් මේර බදු මල් පිපිලා ඒවගේම මීයඹ කජුපේර වලින් පල බරවෙලා රචින්න පත්තු කෙරෙනවා, රබං අඩ ඇහෙනවා, මේ ඔංචිලි වාරං කියනවා. මේ හැමදේකි මේ වගේම චක්ගුඩුගුඩු චක්ගුඩුගුඩු චක්ගුඩුගුඩුගුඩුගුඩුගුඩුගුඩුගුඩු මේ හැමදේකින්ම. ඒවගේම වෙල්ලිපනැල්ල මොකද කරන්නේ? අර වෙල්ලිපනැල්ල කියන්නේ මොකක්ද කියලා හයි මගෙන්. වෙල්ලිපනැල්ල කියලා කියන්නේ අපි දැන් ගොයන් කපනවනේ අපේ අම්මල තාත්තල ආචිල සීයල ගමේ අය වැඩිහිටියෝ එකතු වෙලා අපිත් එකතු වෙනවා. ඉතින් ඒ ගොයම් කැපුවට පස්සේ කුමුරු කුඹුර තනිකර අපිට ක්‍රීඩාංගණයක් වගේ. ඉතින් වෙල් එළියේ මේ ඉප නැල්ලේ අපි මොකද කරන්නේ? එල්ල සෙල්ලම් කරනවා නේද? මටත් මතකයි මං පුංචි කාලේ කදුරු බෝලයක් අරගෙන පොල් පිත්තෙන් තමයි සෙල්ලම් කළේ. ඉතින් පුංචි ඔයාලත් එහෙම සතුට වෙනවා ඇති. මේ චාරිත්‍ර විශේෂයෙන්ම මේ අලුත් අවුරුදු කාලට මේ කරන මේ ක්‍රීඩා මේ චාරිත්‍ර අපට අනන්‍ය වූ ඒවා බොහෝ දුරට. ඉතින් අනන්‍ය කියලා කියන්නේ මේවා අපටම ආවේනික ඒවා, අපේම ඒවා කියන එකයි නේද? ඒ වගේම බැහැරින් එහෙම නැත්තම් පිටරටින් අපේ ලංකාව විවිධ අය ආක්‍රමණය කළා නේද? නොයෙක් ජාතීන් ඒවයින් අපිට ආපු එක එක ක්‍රීඩා වර්ගත් තිබෙනවා. ඉතින් ඔගොල්ලෝ අහලා ඇතිනේ මේ ඔලිඳ කෙලිය වගේ ක්‍රීඩාවක්. ඔලිඳ තියෙන්නේ කොයි කොයි දේශේ, ගෙනත් සදන්නේ කොයි කොයි දේශේ මේ විදියට. ඉතින් අපිට ඔලිඳ බංකුවක් තියෙනවා, ඔලිඳ ක්‍රීඩාව. ඒ මේ හැම දෙයක්ම දැන් අපේම වෙලා. ඉතින් ඒ වගේම තමයි කඹ ඇදීම අපි අලුත් අවුරුද්දට කරනවා, කඹ ඇදීමේ ක්‍රීඩාවක් නේද? මේක නාවිකයෝ ඒගොල්ලන්ගේ අර නැව් ගමන් වෙහෙසට පත්වෙච්ච ඒගොල්ලන්ගේ අතපය ඒවයි හිරි අරගන්න, එහෙම නැත්තම් ඒගොල්ලන්ට පොඩි මේ විවේකයක්, එහෙම නැත්තම් යම්කිසි මේ මානසික සුවයක් කායික සුවයක් ඇති කරගන්නට ඔවුන් දෙපිලකට බෙදිලා, එහෙම නැත්තම් දෙපැත්තකට බෙදිලා
ඒගොල්ල මේ නැව් කඹ අරගෙන කරපු ක්‍රීඩාවක් යම් කිසි දෙයක් අපි ඒක දැන් අද ජන ක්‍රීඩාවක් බවට පත් වෙලා ඉතින් අපි දන්නවා අපේ අවුරුදු මේසට ආපු සමහර කෑම වර්ග තියෙනවා කොකිස් වගේ අච්චාරු වගේවා මේවා අපිට වෙනත් රටවල කෑම ජාති දැන් අපේ අලුත් අවුරුදු මේසට ඇවිල්ලා පුතේ දුවේ ඉතින් ඒ වගේම තමයි අපට ආවේනික කිරිබත් කැවුම් කොකිස් මුං අලුවා ඒවා වගේම අර විදේශීය කෑම රටාවනු ඒ වගේ විදේශීය ක්‍රීඩා ඒ වගේම සංස්කෘතික අංග අපේ අලුත් අවුරුදු උත්සවයත් එක්ක එකතු වෙලා තියෙනවා දුවේ පුතේ ශ්‍රී ලාංකිකයන් වෙන අපට සංස්කෘතියක් තියෙනවා අපේම කියලා ඒ වගේම හින්දු සහ අපේ සිංහල අපිටම ආවේනික මේ සංස්කෘතික අංග තියෙනවා විශේෂයෙන්ම පුතේ මොකද මේ සංස්කෘතිය සංස්කෘතියේ යටතේ තමයි පුතේ ආගම අපේ චාරිත්‍ර වාරිත්‍ර මේ ඔය ජන කවි ජන ක්‍රීඩා මේ හැම දෙයක්ම තියෙන පුතේ සංස්කෘතිය කියන රාමුව ඇතුලේ ඉතින් මය පුතේ ඔන්න දැන් මේ අපි චාරිත්‍ර වාරිත්‍ර කියන්නේ මොනවද කියලා දැනගන්න එපයි චාරිත්‍ර කියලා කියන්නේ පාරම්පරිකව හෝ ඒවා අපේ සංස්කෘතියට අනුව අපි පිළිපැදිය යුතු හොඳ සිරිත් ඒ වගේම වාරිත්‍ර කියලා කියන්නේ ඒකට එයින් පිටත එයට හොඳ නැති නොහොඳ නරක ඒවා අපි බැහැර කළ යුතු විරිත් විදියට තමයි එතකොට සිරිත් කියලා කියන්නේ චාරිත්‍ර විරිත් කියලා කියන්නේ මොනවද වාරිත්‍ර විරිත් හොඳයි ඔන්න දුවේ පුතේ දැන් ඉතින් නිවාඩු කාලේ කියලා හිතන්නකෝ අවුරුත් අලුත් අවුරුද්දට අපි හැමෝටම නිවාඩු ලැබෙනවානේ ඉතින් මේ මං කියන කතන්දරේ ඒ කියන්නේ මේකේ ප්‍රධාන ඔයාලා වගේම පුංචි දරුවෙක් එයාගේ ගේ පිහිටලා තිබුණේ වෙල් යාය අද්දර කියලා කියන්නේ වෙල් යාය සමීපේ ඉතින් මේ ළඟමයි වෙල් යායත් එක්කම කෙලිබිම එහෙම නැත්නම් ක්‍රීඩාංගණය තිබුණේ ඉතින් මේගොල්ලෝ එල්ල සෙල්ලම් කරේ එතන ඉතින් මේ ළඟම තමයි ඔය අපි කලින් කියපු මීයාඹ කජු පේර වගේ ගස් පළබර වෙලා තිබුණේ එරබදු පිපිලා තිබුණේ ඉතින් මේ තියෙන පරිසරයත් එක්කම ඔන්න ඔහොම ඉන්නකොට මේ දරුවට අම්මා කතා කරනවා පුතේ මෙහෙ එන්න අද ගොඩාක් වැඩ තියෙනවා අවුරුද්දට නාන්නයි වැඩ අත්තරින්නයි තියෙන්නේ අදයි වැඩ අත්තරින වෙලාව වෙනකොට සේනම වැඩ ඉවර කරගන්න ඕනේ එනවා අම්මා පුතා එහෙම ගෙදරට ආවත් සීයා ඔන්න ඈපාලිත බල බලයි ඉන්නේ පංචාංගලිත සීයේ ආ පුතේ හැම අවුරුද්දකම සීයා අවුරුදු කාලෙට ඔය ලිත බලනවා ආ වව් ඇත්තටම සීයේ ඔය ලිතේ තියෙන්නේ මොනවද මේ ලිතේ පුතේ වැදගත් දේවල් ගොඩක් තියෙනවා ඒ වයිනුත් ඉතින් වැඩියෙන්ම වැදගත් වෙන්නේ පුතේ අවුරුදු සිරිත් විරිත් කරන ඔය නැකත් වෙලාවල් බලන්නකෝ මෙන්න මේ තියෙන නැකත් නවසඳ බැලීම පරණ අවුරුද්ද සඳහා ස්නානය කරන එක අලුත් අවුරුදු උදාව පුණ්‍ය කාලය ආහාර පිසීම වැඩැල්ලීම ගනුදෙනු කිරීම හා මේ ආහාර අනුභවය දැන් ඔය හිස තෙල් ගෑම අන්තිමට තමයි තියෙන්නේ ඒකෙන් පස්සේ රැකී රක්ෂා සඳහා පිටවෙයි යාමේ නැකත තමයි තියෙන්නේ පුතේ සීයේ අලුත් අවුරුද්ද උදා වෙන්නේ කීයටද හරියටම පුතේ හෙට උදේ 10:23ට තමයි සිංහල අවුරුදු උදාව සිද්ධ වෙන්නේ එතකොට අද පරණ අවුරුද්ද මේ අවුරුද්ද ඉවර වෙන්නේ ඔන්න අද හවස 2:41 වෙනකොට මේ අවුරුද්දේ වැඩ අපි ඉවර කරන්න ඕනේ ඒකට කියන්නේ මොකද්ද කියලා දන්නවද නෑ වැඩ අත්හරිනවා කියලා ඉතින් මේ ඒ වගේම තමයි පුතේ පරණ අවුරුද්ද වෙනුවෙන් නාන්නේත් අදයි ඔන්න බලන්න පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් 13 වෙනි බදාදා නුගපත්
මිස්ස නානුගා පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම මැනවි. සීයේ මේ ලිතේ තියෙන නානු කියන්නේ මොනවද? නානු කියන්නේ පුතේ ගස්වල කොළ කොටලා ඒවයින් මිරිකලා ගන්න යුසවලට. මේ නානු විදියට ගන්න හැම සාකයකම මොකක් හරි ඖෂධීය වටිනාකමක් තියෙනවා. ඒ කියලා කියන්නේ මේවා බෙහෙත් ඖෂධ. ඔන්න ඉතින් අද නෑවම ආයේ නාන්න තියෙන්නේ දවස් දෙකකින්. ඒ තමයි ලබන 15 වෙනිදා. ඉස්සර කාලේ ඒ දවසට කිව්වේ ඉසතෙල් ගාන අවුරුද්ද කියලා. ඔව් ඔව් මට මතකයි. ගිය අවුරුද්දෙත් අපට 200ක් හිසතෙල් ගෑවා. කළු කපුටා සුදු වෙනතුරු, මෝල් ගහේ දළු වෙනතුරු 120ට 220ක් ආවඩායි බෝ කියලා තමයි 200ක් හිසතෙල් ගෑවේ. පුතේ මේ ඉසතෙල් ගෑම වැදගත් අවුරුදු චාරිත්‍රයක්. මේ කටයුත්ත සිද්ධ වුණේ ඉස්සර නම් පන්සලේ හාමුදුරු, ගමේ වෙද මහත්තයා, එහෙම නැත්තම් ඔය අපේ ලොකු ඉස්කෝලේ මහත්තයා ඉන්නේ පුතේ එයාලගේ අතින්. සමහර පළාත්වල මේ සිරිත පටන් ගන්නෙ ඔය විහාරගේ මේ බුදු පිළමේ ඉස්තරහා කණ්ණාඩියක් එල්ලනවා. ඒ කණ්ණාඩිය එල්ලලා මේ කණ්ණාඩියක් අල්ලලා ඒකේ ඡායාවේ හිසට තමයි තෙල් ගන්නේ. ඒ වෙලාවට පන්සලේ උන වෙඩිල්ල පත්තු කරනවා. ඔය උන වෙඩිල්ල තමයි ඈ. එතකොට ගමේ උදවිය දන්නවා ඕන් දැන් තෙල් ගාන නැකතයි මේ උදා වුණේ කියලා. සීයේ නොනගතයට පන්සල් යෑම කියලා මේ ලිතේ තියෙන්නේ. නොනගතය කියන්නේ පුතේ නැකතක් නැති වෙලාව කියන එකයි. ඒක පරණ අවුරුද්දට අයිතිත් නෑ, අලුත් අවුරුද්දට අයිතිත් නෑ. මේ දෙකටම නැති වෙලාවක් නිසා තමයි ඒ වෙලාවේ අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වෙලාවට අපි මොනවද කරන්න ඕනේ? පන්සල් යන්න ඕනේ. ඒ වගේම මේ දැන් ඔය අම්මලා කවදාවත් ඒ වෙලාවට මේ අනුන්ගේ ගෙවල් වලට අපිට යන්න දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ අම්මලා තාත්තලා කවදාවත් ලිඳෙන් වතුර බාල්දියක්වත් ගන්නෙ නැහැ පුතේ. සීයේ අපේ විදුහල්පතිතුමා කතාවකදී කිව්වා අවුරුද්දක් තිස්සේ වැඩ කරලා මිනිස්සුන්ට ගහකොළට, ඇලදොලට ආදී හැම දෙයකටම අවශ්‍ය විවේකය, විශ්‍රාමයේ ලැබෙන්නේ කිසිම වැඩක් නොයෙදෙන මේ නොනගතේදී කියලා. ඒ කතාව හරියටම හරි පුතේ. අපි කාටත් විවේකයක් ඕනේ. අන්න ඒකට හොඳම වෙලාව තමයි නොනගතේ කියලා කියන්නේ. ඉතින් පුතා දන්නවනේ මේ 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 නොනගතේ කියන්නේ මොකද්ද කියලා මම තව චුට්ටකින් කියලා දෙන්න. සීයේ අලුත් අවුරුද්දේ මුල් තැන ලැබෙන්නේ ලිපගිනි මොලවලා වැඩල්ලලා ආහාර අනුභව කිරීමට නේද? ඔව් පුතේ, ඉස්සර අපේ ගෙවල් වල අවුරුද්දකට මේ පුරාම වැඩගත් පරණ ලිප තිබ්බේ. ඒකට ගොම වැටි ගාලා නැවත පිලිසකර කොරලා ගන්නවා. ඒ ලිපේ අලුත් මුට්ටියක තමයි ඔන්න අලුත් අවුරුදු කිරිබත හැදෙන්නේ. මේ කිරිබත උයන්නේ මේ අලුත් අස්වැන්නේ හාල් වලින් තමයි. ඉතින් මේ කිරිබතයි අම්මලා අත්තම්මලා එකතු වෙලා හදපු ඔය එක එක විදිහේ රස කැවිලි පිරුණු අවුරුදු කෑම වේසෙයින්ද අලුත් ඇඳුම් ඇඳගෙන නැකතට ආහාර අනුභව කරනවා. සීයේ ආහාර අනුභව කරන්න කලින් වැඩල්ලනවා නේද? ගිය අවුරුද්ද සීයා ඒ වෙලාවේ අර අඹපැලේ හිටව මට මතකයි. හරියට හරි. ආහාර අනුභව කරන නැකතයි, වැඩල්ලන නැකතයි, ගනුදෙනු කරන නැකතයි එකම වෙලාවක තමයි පුතේ තියෙන්නේ. ඉතින් පුතේ බොහොම දෙනෙක් වැඩ අල්ලලා තමයි අනෙක් වැඩ කරන්නේ. සීයේ මේ වැඩ ඉවර වුණාම අපි වැඩිහිටියන්ට බුලත් දීලා වඳිනවා නේද? එහෙම කරන්නේ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගන්නද? මයි පුතා හරියට හරි. ආශිර්වාදයේ වගේම පුතේ තව දෙයක් තියෙනවා. තමන්ගේ අතින් ඔය වැඩිහිටියෙකුට වරදක් සිද්ධ වුණා කියමුකෝ, ඒකට සමාව ගන්නෙත් ඔය බුලත් අතක් දීලා. බුලත් අත දෙනකොට දෙන්න පුතේ නැටි දිග ඉස්සරහට හිටින්න.
ඉසර කාලේ අපේ ගම්වල මිනිස්සු අතරේ මොන මොන තරහ මරහ තිබුණත් අවුරුදු දාට ගෙදරට ඇවිල්ලා පුලත් අත දීලා වැඳලා එකට කෑම බීම අරගෙන ඒ තරහ මරහ එතනින්ම ඉවර කරගන්නවා. හරිම හොඳයිනේ සීයේ වැඩේ. ඒක නෙමෙයි සීය ගිය අවුරුද්දේ මට මතකයි ආහාර අනුභව කරලා එහෙම අත්තම්මා ළිඳ ළඟට ගිහින් මොනවදෝ කළා. ඒ මොකද්ද සීයේ? පුතේ අත්තම්මා ඒ කළේ ගනුදෙනුවා. ඒ ළිඳ එක්ක තමයි ගනුදෙනුව කළේ අත්තම්මා. අත්තම්මා ළිඳට ගිහින් වතුර ගන්න කලින් ළිඳට යම් දෙයක් දානවා. ඒකේ තියෙනවා පුතේ තඹ කාසියක්, කහ කෑල්ලක්, සමම් පිච්ච මලක්, අඟුරු කෑල්ලක්, ඔය වගේම පොඩි කිරිබට්ටිකුත් දානවා. ඒක දාලා තමයි අවුරුද්දේ පළවෙනි වතුර වාජනය පුරවන්නේ. ඒ වතුර වාජනය ගෙදර අරන් ගිහිල්ලා තියෙනවා පරිස්සමට. ඊළඟ අවුරුද්දට මේ වාජනය අරගෙන ඒකේ වතුර අඩු වෙලාද නැද්ද කියලා බලනවා. ඒවයිත් පොඩි පොඩි දේවල් තියෙනවනව. වතුර අඩු වෙලා නම් මොකද වෙන්නේ? අසුබල අඩු වෙලා නම් අසුබ ලකුණක් විදියට තමයි මේ සැලකුවේ. ඉතින් මේක අසුබ නිමිත්තක්. ඒ වගේම හරියටම වතුර සම්පූර්ණයෙන්ම තියෙනවා නම් සුබ නිමිත්තක් විදියට තමයි සැලකුවේ. සීයේ එතකොට අවුරුද්දර කරන සෙල්ලම්? සෙල්ලම් නේද? අවුරුදු කාලේට ඔය මේ පුතාලගේ යාළු මිත්‍රයන්, නෑදෑයන්, අසල්වැසියන් එක්ක එක එක සෙල්ලම් කරනවා. ඒ අය අතරේ තියෙන එකමුතුකම වැඩි වෙන්න තමයි මේ සෙල්ලම් කරන්න හේතුනේ. ඉතින් මේ ඒ කාලේ නම් මේ ඉඳම්ම දැනුත් කරනවා ගම්වල. කැට ගසනවා, ඒ වගේම පන්දු ගසන සෙල්ලම් තියෙනවා, එල්ලේ ගැසීම කරනවා, පොරපොල් ගැසීම කරනවා, වලකජු ක්‍රීඩාව කරනවා, පංච දැමීම, ඒ වගේම ඔය ගල් කිරීමක්, ඔය ගල් කිරන්නේ මෙහෙම අතට උඩට දාලා, ඒ වගේම ඔලින්ද කෙලිය, මේ වගේ ක්‍රීඩා කරනවා පුතේ. ඇයි සී ඔංචිලි පැදීම? පුතේ අද වගේ නෙවේ පුතේ, ඉස්සර මා රූස ගස්වල ඔංචිලි බැඳලා ඔංචිලි මෙමෙ පැද්දෙන තරඟෙට, ඒ විතරක් නෙවෙයි දෙපිලේ කට්ටිය තරඟෙට ඔංචිලි වාරං කියනවා. හරිම විනෝදයි. එනම් දෙන්නත් එක කියමුද බලන්න. මිතුරු මෙනුඹ අප එක්ව සියල්ලා කතු ලෙසට බැඳ රං ඔංචිල්ලා නකදලා මිංගුවනේ ඔංචිල්ලා මෙවර පදිමු අපි රන් ඔංචිල්ලා. ආගේ ආගේ පුතේ. ආතත් සීයා කියලා දුන්නු දේවල් වගේම අලුත් අවුරුදු උත්සවයේදී අපිට වෙනත් ජාතින්ගෙන් එකතු වුණු දේවලුත් තියෙනවම අය පුතේ. ඒ මොනවද තාත්තේ? පුතා දන්නවද අවුරුදු කෑම මේසේ තියෙන කෑම වර්ග වලින් සමහරක් ඒවා අපිට බටහිර ජාතින් හඳුන්වලා දුන්නු කෑම ජාති. අපි කවුරුත් ආසාවෙන් උන කොන්න කන්න ඔය මේ කොකිස් ලැබුණේ අපිට ලන්දේසින්ගෙන්. කේක් ඉංග්‍රීසින්ගේ කෑමක්. අවුරුද්දට හදන ඔය හත්මාලුවට දාන කජු අපිට හඳුන්වලා දුන්නේ පෘතුගීසින්. ඒ වගේම තමයි පුතේ අවුරුදු කාලේට අපේ ගෙවල් වල අච්චාරු දානවනේ. අච්චාරු දාන්න අපි ඉගෙන ගත්තේ පෘතුගීසි ජාතිකයන්ගෙන්. හරිම පුදුමයිනේ තාත්තේ, මම දැනගෙන හිටියේ නෑනේ ඒ බව. තව තව දේවල් තියෙනවා පුතේ. පුතාලා හරිය ආසාවෙන් ඔය පත්තු කරන රචින්න, නිලාකූරු වගේ දේවල් අපිට ලැබුණේ චීනෙන්. තාත්තේ අපි අවුරුද්දට කරන ක්‍රීඩා අතරින් තියෙනවද පිටරටවල් වලින් ආපු ක්‍රීඩා? හොඳ ප්‍රශ්නයක් මයේ පුතේ. එහෙම ක්‍රීඩාවක් තමයි පුතේ අර සර් කලින් කියලා දුන්නා වගේම කඹ ඇදීම. ඉස්සර ඔය නාවිකයන් මූදු ගමන් වල ඉදලා තියෙනවා ගොඩමිග. මේගොල්ලා ගොඩබිමකට ආවට පස්සේ මේ ඒගොල්ලන්ගේ අතපය නැවත පන ගන්නව ගන්න තමයි, එහෙම නැත්නම් මේ ක්‍රියාශීලී කරගන්න දෙපිලකට බෙදිලා කඹ ඇදීමේ නිරත වුණා. ඒ ක්‍රීඩාව තමයි කඹ ඇදීම විදියට අද අපේ අලුත් අවුරුදු ක්‍රීඩාවලට
එකතු වෙලා තියෙන්නේ. තාත්තේ මම නම් අද අලුත් අවුරුදු උත්සවය ගැන නොදන්නා කරුණු ගොඩක් ඉගෙන ගත්තා. මට දැන් ඉස්කෝලේ ගිහින් මගේ යාළුවන්ට ඒ දේවල් කියා දෙන්න පුළුවන්. ඒ වගේම මම මාධවන් එක්ක කතා කරලා හින්දු අය අලුත් අවුරුද්ද සමරන හැටි අහගන්න ඕනේ. සීයාටත් තාත්තාටත් ගොඩක් ස්තුතියි. බොහොමයි ස්තුතියි පුතේ. බොහොම හොඳයි පුතේ. පවුලයට ස්තුති කරන්න නම් ඕනේ නෑ. හැබැයි මේ පාඩමේ තියෙන අභ්‍යාස ටික අවබෝධය ඒ වගේම ප්‍රායෝගික අභ්‍යාස කරන්න. ඉතින් මං හිතනවා උපුල් සර්ගෙන් අක්ෂර විඤ්ඤාස රීති ගැන ඊළඟ පාඩමටත් ඔගොල්ල සම්බන්ධ වෙයි කියලා. මං හිතනවා මය පුතාලා මේ ඩොක්ටර් උපුල්ලල්ලිස් මේ චැනල් එක මේ වෙනකොට සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔන්න සබ්ස්ක්‍රයිබ් කරන්න හොඳම වෙලාව තමයි මේක. එහෙම නේද දුවේ? ඔව් ඔව්. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔගලන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා. සූර්යා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට එනවනේ. මෙන්න මේ එන මොහොත හරියටම රාශියට පැමිණි මොහොත නැකටක් විදියට සැලකනවා. මේ නැකට තමයි අලුත් අවුරුද්ද කියලා කියන්නේ. ඉතින් ඒක හොඳට අවබෝධ කරගන්න ඕනේ.